පින කියන්නේ එක කාරණයක්. පින කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුවත් සමාජය තුල තිබ්බා. සීලය කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර දඹදිව සමාජය තුල තිබ්බා. සමාධිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර දඹදිව සමාජය තුල තිබ්බා. බුදුරජාණන් වහන්සේ මේ සීලය මේ සමාධිය මේ පින්කම් ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කළා. ලෞකික ප්‍රඥාව ලෝකයේ තුල තිබ්බේ ලෞකික ප්‍රඥාව කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලුනුයි මතු කරන්නේ. තෙරුවන් කෙරෙහි සද්ධා වෙනුයි මතු කරන්නේ. එතකොට මේ ලෝකෙට කල්යාණ මිත්‍ර ආශ්‍රය බිහි වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ වීමත් අන්න කල්යාණ මිත්‍රයා ලෝකේ පහළ වෙනවා. ඒ කල්යාණ මිත්‍රයාගේ පහළ වීමෙන් කල්යාණ ධර්මයන් ලෝකෙට ලැබෙනවා. ඒ කල්යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කරනවා. තෙරුවන් කෙරෙහි වූ සද්ධාව ජනතාව මතු කර ගන්නවා. ඒ මතු කරගත්තට පස්සේ තමයි ලෝකවාසී ජනතාව තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය, තමන්ගේ පින්කම් ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කරගෙන පින්වතුනි විදර්ශනා ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට මාර්ගය සකස්කොට ගත්තේ. ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ පින්කම් කියන්නේ පින කියන්නේ ශාසනයේ කොටසක් බව ඇත්ත. නමුත් ශාසනයේ අර්ථය නෙමෙයි. ශාසනයේ අර්ථය උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි. ශාසනය කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලයයි. ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල වෙච්ච තැනදී ශාසනයක් පිළිබඳ කතා කරන තැනක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. නමුත් පන්සල් තියෙනවා, ආරාම තියෙනවා, බෝමලු තියෙනවා. එදාටත් මිනිස්සු පින්කම් කරනවා. එදාටත් මිනිස්සු කටින පෙරහැරලා යනවා. නමුත් පින්වතුනි චතුරාර්ය සත්‍ය ලෝකේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ආරක්ෂා කළ යුත්තේ පින්කම නෙමෙයි. තේන්න. අපි ආරක්ෂා කළ යුත්තේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය. ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා වුණ තැන සීලයත් පින්කමුත් සමාධියත් ප්‍රඥාවත් ඥාන දර්ශනත් විමුක්තියත් මේ සියල්ලම ආරක්ෂා වෙනවා. නමුත් අපි පින්කම ආරක්ෂා කරන්න ගිහිල්ලා පින්කමට වැඩි වටිනාකම දෙන්න ගිහිල්ලා අපි ශාසනයේ අර්ථය වෙන ප්‍රාතිමෝක්ෂ දෙවෙනි තැනට දානවා නම් පින්තුනේ ඉන් අදහස් වෙන්නේ පින්කමේ නාමයෙන් පින්කම් වල ආස්වාදේ නාමයෙන් අපි ශාසනය දුර්වල කරායි කියන කාරණේ. මං වස්සමාදන් වුණේ මං තනියම කුටියේ වස්ස අදිෂ්ඨානය කළා. බුදුරයන් වහන්සේ අපිට ඊට අදාළ විනය ධර්මයන් දේශනා කළා දිනවා. අපි තනියම වස් අදිෂ්ඨානය ඇති කරගෙන වස් පවාරණ පොහේ දවසේදී අපි තනියම වස් පවාරණය සිද්ධ කළා. එතකොට කාගෙන්වත් වස් ආරාධනයක් බාරගත්තේ නැහැ. නමුත් මුළු මාසෙ පුරාවට හැමදාමත් උදේ පිණ්ඩපාත මඩුවට ආපු සෑම කෙනෙකුටම සමහර දාට 50ක් 100ක් 200ක් 300ක් ආපු දවස් ඒ අයට උපරිම වශයෙන් දාණයෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කරන්න තියෙන සංග්‍රහයන් අපි කළා. ඒ අය විදර්ශනා කුසලයේ තුලම සෑම දවසකම පැයක් එකහමාරක් මං උදේ වැය කරලා ඒ අයට කළ යුතු ඒ සත්කාරය භික්ෂුවක් හැටියට සාමීච පටිපන්න ගුණේ සිද්ධ කළා. එහෙම කරලා මාස තුන අවසානයේදී වස් පවාරණේ පෝයේදී මම අදිෂ්ඨානය කළා වස් පවාරණේ සිද්ධ කළා මම තනියමම. නමුත් මහත්වෝ අපි කටින චීවරයක් පිළිගත්තේ. ඒ අපිට පිළිගන්න බැහැ. මොකද අපි වස් ආරාධනය පිළිගත්තේ නැහැ. ඒතොර අපි කටින චීවරයක් පිළිගන්න කොහෙත්ම අපිට පුළුවන් කමකුත් නැහැ. කටින චීවරයක් පිළිගන්නවා නම් අවම වශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා හත් නමක්වත් එතන ඉන්න ඕනේ. තේනද? ඒ විනය කර්මයක්. කටින චීවරයට අදාළව ඊට පස්සේ තියෙන. එනිසා එවැනි පහසුකම් අපිට නැති නිසා අපි තනිවම වස් අදිෂ්ඨානය කරලා තනියම වස් පවාරණය කරලා ඒ තුන් මාසයේ පුරාවට සියලු ජනතාවට කරන්න පුළුවන් සද්ධාවෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන් උපරිම සාමීච පටිපන්න ගුණයෙන් අපි ඒගොල්ලන්ව සතුටු කළා. ඒ සතුටු කළා අපි කුටියෙන් බැහැරට ආවා. එතනින් මගේ බස් පින්කම භික්ෂුවක් හැටියට ඉවරයි. ඉතින් මේ විදිහේ බස් පින්කම් කරපු අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා අපේ රටේ ඉන්න උන්වහන්සේලා තනියම වස් අදිෂ්ඨානය කළා, තනියම වස් පවාරණය කළා. උන්වහන්සේලා තුන් මාසයේ තුල ඒ වස් සීලයන් ශක්තිමත් කරගෙන ජීවත් වුණා.